කොහොමද ආදරෙන් පිළිගන්නවා හෝම් සිනමා සිංහල YouTube channel එකට අද මම දාන්නේ මගේ TV series channel එකේ මේ දවස් ළමං කරන Walking Dead එකේ episode එකක්. මොකද ගොඩක් කට්ටිය අහනවා Walking Dead දාන්නේ නැද්ද කියලා මේ channel එකේ. මේ channel එක දාන්නේ මං season එක ඉවර වුණාම. ඉතින් ඕගලන්ට පුළුවන් ගිහිල්ලා බලන්න Walking Dead මගේ TV series channel එකේ මම පහලින් දාන්න link එක. ඒකේ පළවෙනි එකේ ඉඳලා season 9 දැන් 8 වෙනි episode එක තමයි අද දාන්නේ. ඒ ටික දාලා තියෙනවා. ගිහින් බලන්න. ඒ වගේම ඒ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න ඉස්සරහට තවත් TV series බලන්න. එහෙනම් අපි යමු අපේ සුපුරුදු විදියට කතාව බලන්න. අද අපි බලන්න හදන්නේ Walking Dead Season 9 Episode 8. episode පටන් ගදී අපිට පෙන්නනවා Aaron Jesus zombie රංචුවක් දිහා බලාගෙන ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ හැසිරෙන්නේ වෙනදා zombie හැසිරෙන විදිහට නෙමෙයි. ඒගොල්ලෝ එකතන කැරකි ඇවිද මොනාරි හොයනවා වගේ ඉන්නේ. ඒ වගේම මේ වෙලාවේ මේ කට්ටිය මෙතනින් පිටත් වෙලා යනවා දැන් කුණාටුවක් එන්න ළඟයි කියලා. එතකොට අපිට පෙන්නනවා අර zombie රංචුව මැද්දෙන් එක zombie කෙනෙක් ඉන්නවා. එයා ඔළුව උස්සලා හැරිලා බලනවා වගේ. zombie බුද්ධිමත් වෙලාද. අපිට වෙනවා ඇලෙක්සැන්ඩ්‍රියා වල හිර කරලා ඉන්නවා නීගන්ව. එතෙන්ට ගේබ්‍රියල් ඇවිල්ලා එයාට එක එක දේවල් කියනවා එයාගේ මනස රිලැක්ස් වෙන්න. ඒ වගේම නීගන්ව හොඳ පැත්තට ගන්න පුළුවන්ද බලන්න. සතියකට සැරයක් ගේබ්‍රියල් ඇවිල්ලා නීගන් එක කතා කරගෙන ඉඳලා එතනින් පිටත් වෙලා යනවා. ඒ වගේම නීගන් මේකට ටිකක් කැමතියි. ඒ වගේම එයා කියනවා අවශ්‍යත් නැහැ කියලා. මේ වෙලාවේ ගේබ්‍රියල් දකිනවා හිල්ටොප් වලින් ආපු මැසෙන්ජර්ස්ලා දෙන්න. එතෙන්ට ලේඩි කෙනෙක් ඇවිල්ලා කියනවා ගේබ්‍රියල්ට රොසිටා හොයාගෙන තිනවා එයාට ටිකක් තුවාල වෙලා කියලා. මේ වෙලාවේ ගේබ්‍රියල්ට ටිකක් අප්සෙට් යනවා මොකද ඒ දෙන්න දැන් එකට ඉන්නේ. මේලා හිල්ටොප් වල පැත්තේ කට්ටිය දුවනවා රයිඩර්ස්ලා එනවා හැංගෙන්න කියලා. කොහොම හරි මේ එන්නේ මිෂෝන්ලා ඒගොල්ලෝ එද්දී අර වැඩ කර හිටපු කවුරුත් නැහැ එළියේ. මේ වෙලාවේ කට්ටිය බය වෙලා ඉන්න හිල්ටොප් වල කවුද මේ එන්නේ කියලා. ඒ වෙලාවේ ඒගොල්ලෝ දකිනවා එන්නේ මිෂෝන්ලා කියලා. හැබැයි මෙතන මේගොල්ලන්ගේ ඝනදෙනුව හරියම ඔෆිෂියල් පරණ යාළුවෝ වගේ නෙමෙයි ඝනදෙනු කරන්නේ. කට්ටිය අහනවා මිෂෝන්ගෙන් මොකටද ඔයගොල්ලෝ ආවේ කියලා. එයා කියනවා රොසිටාට අනතුරක් වෙලා කියලා ආරංචි එකව එකයි අපි ආවේ කියලා. ඒකේම මම මිනිස්සු වර්ගයක් ගෙනාවා ඒගොල්ලෝ ඉන්න තැනක් හොයනවා. හිල්ටොප් වල කට්ටිය මේගොල්ලන්ව බාරගනී කියලා මං හිතනවා කියලාත් මිෂෝන් කියනවා. කොහොම හරි මිෂෝන්ටත් ආයුධ අයින් කරලා තමා හිල්ටොප් ඇතුළට ඇතුල් වෙන්න වෙන්නේ. කට්ටියම ආයුධ බිම දාලා හිල්ටොප් වලට එනවා. එලා මිෂෝන් ඇවිල්ලා ටාරා එක්ක කතා කරලා අහනවා කෝ රොසිටා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම ටාරා කියනවා මේ වෙලාවේ යූජින් අතුරුදහන් රොසිටා ඉන්නවා පොඩ්ඩක් තුවාලය කියලා. සිඩි ගිහලා අහනවා ඊනිඩ්ගෙන් කොහොමද යාට කියලා. එයා කියනවා එයාට අවුලක් නැහැ ඉක්මනට යාව යථා තත්ත්වයටපත් වෙයි කියලා. එතකොට ආර කියනවා ඒරෝන් මෙතනට ආවා. එයා යූජින් හොයන්න ගියා කියනවා ඩැරිලුයි ජීසසුයි එක්ක. වගේමට ආර කියනවා හෙන්රි කැරලුයි ඇවිල්ලා ඉන්නවා. හරියට අපේ පරණ ගෑන් එක එකට එකතු වුණා වගේ කියලා. ඒ වගේම මේ වෙලාවේ ආර කියනවා අනිත් කට්ටියට ඕගොල්ලෝ ඉන්න ජීසස් ආවම අපි තීරණයක් ගමු ඕගොල්ලෝ ගැන කියලා. ඒ වගේම ආර කියනවා හෙට ආපහු යද්දී ආයුධ ටික දෙන්නම් කියලා මිෂෝන්ට. මෙතන මොකක් හරි හිත නොහොඳකමක් තියෙනවා වගේ අපිට තේරෙනවා. මොකක්ද හේතුව කියලා අපිට පෙන්න ඇති කියලා අපි බලමු. මිෂෝන් hina වෙනවා කැරොල් එක්ක. කැරොලුත් ආපහු හැරිලා යනවා. මොකක්ද මේ හේතුව? ඊට පස්සේ සිඩ්ඩික් දකිනවා කැරොල් ඔයා ගිහලා කැරොල් එක්ක කතා කරනවා. ඊට පස්සේ මිෂෝනුත් කතා කරද්දි කැරොල් කතා නොකර බැරි කමට කතා කරනවා වගේ කතා කරනවා. ඒ වගේම මේ වෙලාවේ කැරොල් කියනවා මම හෙන්රිව දාලා යන්න ආවේ එයාට කර්මාන්ත පොඩ්ඩක් ඉගෙන ගන්න කියලා. ඒ වගේම මේ වෙලාවේ මේ පරණ කාලේ මොකක් හරි කතාවක් වෙලා තියෙනවා වගේ අපිට තේරෙනවා. මිෂෝනුයි කැරොලුයි කතා කරද්දි මොකද ඇලෙක්සැන්ඩ්‍රියාව කට්ටිය මේ ෆෙයා එකට සම්බන්ධ වෙන්නේ නැහැ වගේ කතාවක් තමයි එතන යන්නේ. ඒ වගේම මේ වෙලාවේ මිෂෝන් කතා කරන එක අපිට තේරෙන්නේ කින්ඩම්, ඇලෙක්සැන්ඩ්‍රියා, හිල්ටොප් දැන් තුනක් විදිහට වෙන වෙනම පාලනය වෙනවා. ඒගොල්ලෝ ගැන බලා ගන්න ඕනේ කියලා තමයි මේ වෙලාවේ කියන්නේ. පරණ ෆැමිලි එකේ වගේ කතාවක් මෙතන යන්නේ නැහැ. ඩැරිල්, ඒරෝන්, ජීසස් ඇවිදගෙන යනවා. මේ වෙලාවේ කොහොම හරි ඩැරිල් කියනවා zombie රංජුවක් අපේ පැත්තට එනවා. ඒගොල්ලොන්ට එන සද්දේ දැනෙනවා කියලා හුලඟත් එක්ක. කැරල් පිටත් වෙලා යන්න හදනවා. ඩයන් ඇවිල්ලා කියනවා එයාත් එනවා කියලා ආයේ කින්ඩම් වලට යන්න. එයා ටාරගෙන් අවසර ගත්තා කියලා. ඒ වගේම මේ වෙලාවේ කැරල් හෙන්රිට සමුදෙනවා. ඇල්ඩන් කියනවා එයා බලා ගන්නම් කියලා. ඒ වගේම කැරල් කියනවා මම දන්නවා ඔයගොල්ලෝ එයා බලා ගන්නවා කියලා. ඊට පස්සේ කැරල් ගොඩක් දුකින් සමුදෙනවා හෙන්රිට ආපහු එයා කින්ඩම් එකට යන්න. හෙන්රි කියනවා පොළවෙද්දී ෆෙයා එක වෙද්දී අපි එන්නම් කියලා. ඒ වගේම හෙන්රි කියනවා මම ඔයාට ආඩම්බර වෙන විදිහට වැඩ කරනවා අම්මේ කියලා කැරල්ට. මේ වෙලාවේ ආයේ ජීසස්ලා ඒරොන්ලා බලන් ඉන්නවා එන zombie රංචුව දිහා. ඉස්සරලා 140ක් විතර හිටියයි කියපු zombie දැන් ඩබල් වෙලා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. දැරෙල් යාළඟ තිබුණ alarm clock එකක් කරකවලා දාලා ගියේ. මේ වෙලාවේ zombie කිහිප දෙනෙක් මේ clock එක වදින සද්දෙට ඒ පැත්තටත් එනවා. අතරතුර හෙන්රි දැන් ටික ඉගෙන ගන්නවා යකඩ වැඩ කරන්න. ඒ වගේම මේ වෙලාවේ දැනගන්නවා ඊනිඩුයි ඇල්ඩනුයි එකට ඉන්නේ කියලා. මේ අතරතුර නීගන්ගේ හිරගෙදර එක එක දේවල් අයින් කරන්න ගේබ්‍රියල් ඇතුළට ගිහිල්ලා. ඒ වගේම මේ වෙලාවේ නීගන් එක එක වකයක් දි ගේබ්‍රියල් බයිනවා කටවන් හිටපන් එක දවසකටවත් මෝඩෙක් වගේ හැසිරෙන්නේ නැතුව කියලා. ඊට පස්සේ ගේබ්‍රියල් එතනින් පිටත් වෙලා යද්දී නීගන්ට තේරෙනවා මොකක් හරි අවුලක් කියලා. අහනවා මොකද වෙලා තියෙන්නේ කියලා. ගේබ්‍රියල් කියනවා රොසිටා හිල්ටොප් වල එයාට අනතුරක් වෙලා කියලා. ඒ වගේම මේ වෙලාවේ ගේබ්‍රියල් කියනවා මට යන්න විදියක් නැහැ. යාව බලන්නවත් උදව් කරන්නවත්. මොකද මට උඹත් එක්ක මෙතෙන්ට වෙලා ඉන්න තියෙනවා කියලා. මොකද උඹට කවුරු හරි වග කියන්න ඕන කෙනෙක් මෙතන ඉන්න ඕනි කියලා තමයි යා කියන්නේ. ඒ වගේ මේ වෙලාවේ නීගන් කියනවා සමා වෙන්න මම දැනගෙන හිටියේ නැහැ කියලා. නීගන් මේ වෙලාවේ මාංචු දාලා තමයි ගේබ්‍රියල් ඇතුළට එන්නේ. ගේබ්‍රියල් දොර වහගෙන ගියාම එක්කෙනෙක් ඇවිල්ලා නීගන්ගේ දාලා තියෙන මාංචු ගලවනවා. ඒ වගේ මේ වෙලාවේ හෙන්රි තව කොල්ල දෙන්නෙකුයි කෙල්ලෙකුයි එක්ක සෙට් වෙලා යාගේ වයස වගේ කතා කර කර ඉන්නවා. කොහොමාරි මේ කොල්ල දෙන්නා හෙන්රිට එන්න කියනවා අද රෑ වෙලා මේ කින්ඩම් එකේ තාප්පෙන් එළියට යන්න ඒගොල්ලන්ගේ ප්ලේස් එකක් තියෙනවා කියලා. හෙන්රි අදිමදි කරද්දී කොහොම හරි එන්න කියලා තමා කියන්නේ. මේ අතරතුර සිඩික් සමාවිල්නවා මිෂෝන්ගෙන් මේ කතන්දර කලින් කියන්නේ නැතුව හිටපෙක් ගැන. හැබැයි මිෂෝන් කියනවා මෙතෙන්ට එන්න මම හිතුවත් මම දන්නවා මිනිස්සු තාමත් මාත් එක්ක තරහින් ඉන්නේ කියලා. ඒ වුණාට ඒක ලේසිත් නැහැ කියලා තමයි යා කියන්නේ. සිඩික් කියනවා අපිට ඒවා විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මිෂෝන් කියන්නේ මට ඕනේ නැහැ ඒගොල්ලන්ට ඕන විදිහට ඒක විසඳ ගන්න කියලා. ඒකේ මිෂෝන් මේ වෙලාව කියනවා කොහොම හරි ඒගොල්ලෝ ජීවත් වෙලා ඉන්නවා. කොහොමරි ඒගොල්ලෝ ජීවත් වෙලා ඉන්න නිසා තමයි මට වෛර කරන්නෙත් කියලා. අපිට පේන විදිහට මිෂෝන් මොකක් හරි දෙයක් කරලා කට්ටිය බේරගෙන තියනවා. ඒකට කට්ටිය කැමති නැහැ වගේ. රොසිටා නැගිලා කලබලලා කියනවා මම කොහෙද මේ ඉන්නේ කොච්චර දවසක් මම මෙහෙම හිටියද කියලා. කට්ටිය කියනවා දවසක් විතර හිටියා. ඒ වගේම ඔය අයිනේ හෙල්ටොප් වල කියලා. රොසිටා කියනවා මං ටක් ගාලා යන්න ඕනේ යූජින් එළියේ කියලා. ඒ වෙලාවේ කට්ටිය කියනවා යූජින් හොයන්න කට්ටියක් ගියා කියලා. එයාගේ රොසිටා මේ වෙලාවේ කියනවා මම ඒගොල්ලන්ට අනතුරු අඟවන්න ඕනේ ඒගොල්ලන්ට ඉක්මනට කියන්න ඕනේ කියලා. සිඩික් කියනවා ඒගොල්ලන්ට පුළුවන් බලා ගන්න කියලා. හැබැයි රොසිටා කියනවා ඒක කරන්න බෑ. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ කායකද ගණදුණු කරන්න කියලා. මේ වෙලාවේ මිෂෝන් පුදුමෙන් බලන් ඉන්නවා මොකක්ද මේ කිව්වේ කියලා. ඩැරිල් ජීසස් ඒරොන් හොයා ගන්නවා යූජින් පොඩි මඩුවක් ඇතුලේ යටකට වෙලා හැංගිලා ඉන්නවා. එතන වහගෙන පිදුරු වලනුත් වහගෙන. එයා කියනවා රොසිටා මාව මෙතන දාලා බලෙන්ම හංගලා ගියා කියලා උදව් ඉල්ලන් එන්න කියලා. මේ වෙලාවේ තමයි යූජින් කියන්නේ මේගොල්ලෝ සාමාන්‍ය කට්ටියක් නෙවෙයි. ඒගොල්ලෝ දෙපාරක් විතර මෙතනින් හැරි බලබලත් ගියා. ඒ වගේම අපි හැංගිලා ඉද්දී අපිට ඒගොල්ලෝ විස්පර් කරන වැහුණා, කොඳුරනවා, මමුණනවා ඇහුණා කියලා. මේගොල්ලෝ බලනවා කොහොමද zombie මේ විදිහට කතා කරන්නේ කියලා. ඒ වෙලාවේ ආයෙත් අර zombie රංචුව මේ පැත්තට ඇවිදගෙන එනවා. මේ වෙලාවේ යූජින් අතරගෙන එකත් අනිත් පැත්තෙන් පිටත් වෙන්න තමයි උත්සාහ කරන්නේ. හෙන්රි පෙන්නනවා අර කොල්ලෝ ටිකත් එක්ක එළියට ගිහිල්ලා ඒ වෙලාවේ කොල්ලෝ බීලා හැම වලක වැටලා ඉන්න zombie කෙනෙක් වහංගන් ඉඳලා ඌත් එක්ක සෙල්ලම් කරනවා. අර ගෑනු ළමයා මේකට එච්චර කැමති නැහැ. එතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ හෙන්රි කරන්නේ මේ කොල්ල දෙන්නා තල්ලු කරලා දාලා ඒ වලට පැනලා ඒ zombieගේ මේ දුක් ජීවිතේ ඉවර කරලා දානවා. අතරතුර අපේ කට්ටිය යූජින්වත් තරන් දුවගෙන එනවා. ඒ වෙලාව ඒගොල්ලන් හිතා ගන්නවත් බෑ. මොකද මේ zombieලා ඒගොල්ලෝ යන පස්සෙන්ම තමයි එන්නේ. ඒගොල්ලන්ව මග අරින්න බෑ. මේ වෙලාවේ යූජින් කියනවා මේ zombie evolve වෙලා ඒගොල්ලෝ පරිණාමය වෙලා කියලා මේ විදිහට. ජීසස් කියන ඒගොල්ලෝ මැරිලා ඉන්නේ ඒගොල්ලන්ට ඉවෝල්ව වෙන්න බෑ කියලා. එලා මේගොල්ලෝ කතා වෙනවා zombieලට කතා කරන්න පුළුවන් හිතන්න පුළුවන් දැන් මේ මොකක්ද වෙන්නේ? මේගොල්ලෝ දැන් මිනිස්සුන්ව දඩයන් කරන්නත් ඉගෙනගෙනද කියලා එක එක විදිහට. ඒ වගේම මේ වෙලාවේ කරගන්න දෙයක් නැති තැන මේගොල්ලෝ කතා බහ කරලා ඒරෝනුයි ජීසස්ුයි යූජින් අරන් යනවා ඩෝගුයි ඩැරලුයි වෙන පැත්තකට යනවා ඒගොල්ලන්ව මගහරින්න ක්‍රමයක් හොයමු කියලා. මේ අතරතුර අපිට පේනවා නීගන් එයා බෝලින් සෙල්ලම් කරගෙන ඉඳලා බෝල එළියට යනවා. ඒ වෙලාවේ දකින්නවා එයා වහලා තියෙන දොරේ ලොක් එක හරියට වැටිලා නැහැ වගේ කියලා. එයා ඇවිල්ලා දොර තල්ලු කරනවා දොර ඇරෙනවා. ගේබ්‍රියල්ට හරියට දොර වහන්න බැරි වෙලා එයා රොස්ටා ගැන හිත හිටපු නිසා. නීගන් හිරෙන් නිදහස් වුණා. ආය අපිට පේනවා හෙන්රිව හිල්ටොප් වල එයාව හිරේ දාගෙන එයා එළියට ගිය එකට වැරද්දට අල්ලලා. මේ වෙලාවේ අර මැගිව මරන්න හදපු එක්කෙනා තමයි එයාට ඇවිල්ලා කතා කරන්නේ. එයා තමයි මෙයාට මේව උගන්වන්නේ කර්මාන්ත දැන් එයා හොඳ මිනිහෙක් වෙලා. එයා කියනවා ජීසස් ආවට පස්සේ මං කතා කරලා බලන්නම් ඔයාව ආපහු යවන්නේ නැතිව ඉන්න තීරණයක් ගන්න පුළුවන්ද බලන්න. මොකද හෙන්රිය වෙලාවේ කියනවා මගේ අම්මාද අඬනවත් මම දැක්කා. මට තේරෙනවා මේක ලොකු දෙයක් කියලා. ඒ හින්දා කොහොම හරි මට මේවා ඉගෙනගෙන යන්න ඕනේ කියලා තමයි හෙන්රි කියන්නේ. හැබැයි කවුද එයාට මත්ද්‍රව්‍ය දුන්නේ මත්පැන් දුන්නේ කවුද යාවේ ලේට් එක්කන් ගියේ කියලා කියන්නේ නැහැ. මේ අතරතුර ඩැරිල් එක පැත්තකට ගිහිල්ලා යාළඟ තියෙන රතිඤ්ඤා වගේක් දානවා අර zombie ටික හැරිලා එන්න. මේ වෙලාවේ ඒගොල්ලෝ චුට්ටක් හැරිලා ඇවිල්ලා ආපහු අනිත් පැත්තට ඇරලා යනවා. ඩැරිල් බලාගෙන ඉන්නවා මොකක්ද මේ වෙන්නේ කියලා. සිසුයි ඒරොනොයි යූජුන් අරගෙන ඉක්මන්ට දුවගෙන යනවා. මේ හැරේ නිකන් මීදුම වගේ තියෙනවා. රෑ වෙලා දැන් තියෙන්නේ. මේගොල්ලන්ගේ පස්සෙන් නොනවත්වා zombie රංචු එනවා. ඒ වෙලාව එතන පොඩි තාප්පකින් පැනලා මේ කට්ටිය දුවනවා. අර zombieලා ටිකත් ඒ තාප්පේ උඩින් එනවා. මේගොල්ලන්ට මේ වෙලාවේ කරන්න දෙයක් නැති වෙනවා. එතනින් එහාට පැන ගන්න බැරි වෙනවා. ඒරොනොයි ජීසස්ුයි මේන zombieලාව විනාශ කරන්න බලාගෙන ඉන්නේ දැන් ආයුධ තියාගෙන. එලා මේගොල්ලෝ එන zombieලට ඇටැක් කරනවා. ටිකකින් සෝම්බිලේන එක අඩු වෙනවා වගේ වෙනවා. අතරතුර අනිත් පැත්තේ මිෂෝනුත් ඇවිල්ලා යුජුන්ට කතා කරනවා. ඒගොම මැග්නයි මියුකෝයි කට්ටියම ඇවිල්ලා උදව් කරනවා. එතන තියෙන ගේට්ටුවක් කොහොම කොහම හරි අරිනවා. එතන පස් පිරලා නිසා කාලයක් තිස්සේ ගේට්ටුව වහලා තියලා ඒ වෙලාවේ ජීසස් කියනවා ඒරොන්ටත් පිටත් වෙන්න මම මෙතන බලා ගන්නම් කියලා. ජීසස් මේ වෙලාවේ සටන් කරන සෝම්බිලා ඔක්කොම එක්ක එයා සටන් කරලා එක එකව බිම දානවා. මොකද සෝම්බිලා කොහෙලාවකත් ආපහු පාර දෙන්නේ නැහැ. ඒගොල්ලෝ හපන එක විතරයි කරන්නේ. හපන්න නොදී මැරුවා නම් හරි. කොහොම හරි මේ වෙලාවේ ගහගෙන යද්දී එකපාරම එක සෝම්බි කෙනෙක් පාත් වෙලා එයාගේ අතේ තියෙන පිහියකින් ජීසස්ට අයිනවා. ඒ වෙලාවේ කට්ටිය බලාගෙන ඉන්නවා. ජීසස් වැටෙනවා. ඒත් එක්කම කට්ටිය අතුරට පැනලා ඇවිල්ලා මේ සෝම්බිලා වගේ උන්ට ඇටැක් කරන්න ගන්නවා. ඒ වගේම ඩැරලුත් අනිත් පැත්තෙන් එනවා. මේ කට්ටිය විනාශ කරලා දානවා. අනිත් කට්ටිය පැනලා යන්නේ නැති. එතන වෙන සෝම්බිලා වගේ උන්වත් සෝම්බිලත් නැහැ. මේ වෙලාවේ අපේ ජීසස්ගේ කතාව අවසන් වෙනවා. ඒ වගේම මේ වෙලාවේ ඩැරල් හොයා ගන්නවා. එයා මිෂෝන්ටත් පෙන්නනවා මේ සාමාන්‍ය මිනිස්සු වෝකර්ස්ලා වගේ සෝම්බිලා වගේ මූණු දාගෙන ඉන්නවා කියලා. ඒ වගේම මේ වෙලාවේ වටින් ඇහෙනවා සද්දයක්. ඒගොල්ලෝ දැන් කොටු වෙලා ඉන්නේ වටේට වට කරන්න කියනවා. මේ කතා කරන සෝම්බිලා එහෙමත් නැත්නම් සෝම්බිලා වගේ ඇඳගත්තු මිනිස්සු මේගොල්ලන්ට කියන්නේ විස්පර්ස්ලා කියලා. දැන් අපේ කට්ටියව මේ සෝම්බිලා ටික වට කරලා ඉන්නේ. සෝම්බිලා වගේ මිනිස්සු ටික ඊළඟට මොනවා වෙයිද? එහෙනම් මේ Home Television Sinhala YouTube channel එක වැඩේ හොඳනම් දිගටම එකතු වෙලා ඉන්න.